ආයුබෝවන් යාළුවනි, ඔයාලා හැම දිනෙකම පිළිගන්නවා ගිරවා YouTube channel එකට. ඇහෙන දකින රසවත් දේවල් ඔයාලට ගේන YouTube channel එක ගිරවා. අපිව subscribe කරන්න, ඒ වගේම notification bell icon එක click කරලා අපේ අලුත්ම videos ඔයාලට ගෙන ගන්න. Right, අද අපේ channel එකෙන් ඔයාලට ගේන්න සූදානම් වෙලා ඉන්නේ ලස්සන vehicle එකක් ගැන, කා එකක් ගැන. ඒ කා එක තමයි Tesla Model S. Tesla Model S car එක හඳුන්වා දෙන්නේ Elon Musk. එතකොට මුලින්ම හඳුන්වා දෙන්නේ Roadster, Tesla Roadster කියන වාහනය. නමුත් ඒක ජනප්‍රිය වෙන්නේ නැහැ. Tesla කියන වාහන මොඩල් එක ජනප්‍රිය වෙන්න පටන් ගන්නෙ මේ Tesla Model S car එකත් එක්ක. එතකොට ගොඩක් කට්ටිය අපි දන්නවා BMW, Audi ඒ වගේ cars වලට ගොඩාක් කැමති. Right? හැබැයි electric car වලට අකමැති. හැබැයි අර BMW, Benz වගේ car වල තියෙන features, facilities මේ සියල්ලම වගේ Tesla Model S car එකට ගෙනල්ලා තියෙනවා. එතකොට පරිසර තත්ත්ව වලට, ඒ කියන්නේ පරිසර දූෂණයට විසඳුමක් විදියට, එහෙම නැත්නම් පොෂ් ලෙවල් එකට, මොකද BMW, Audi වගේ පදින්නේ ගොඩක් පොෂ් ලෙවල් එකේ කට්ටිය. එතකොට ඒ කට්ටියටත් හොඳ උත්තරයක් දීලා තියෙනවා Tesla Model S car එක. ඒ වගේම ආර්ථික මට්ටමට මේක කිලෝමීටරයක් යන්න රුපියල් 3කටත් වැඩි අඩු ගාණක් යන්නේ. එතකොට මේ හැම දෙයකටම උත්තරයක් විදියට හොඳ comfortable rich look car එකක් විදියට Tesla Model S car එක අපිට හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මොනවාද මේ car එකේ තියෙන features කියලා. Right, මුලින්ම අපි මේ car එකේ battery එක ගැන කතා කරමු. මොකද මේක full electric car එකක් නිසා. මේ කා එකේ බැටරි කැපැසිටි එක අනුව මේකේ මොඩල්ස් කීපයක් එනවා. 70, ඒ වගේම 85, ඒ වගේම 100. මෙන්න මේ වගේ බැටරි කැපැසිටි එක අනුව මොඩල්ස් තුනක් හඳුන්ලා දීලා තියෙනවා. Tesla Model S එකේම මොඩල්ස් තුනක්. මේ කැපැසිටි එක අනුව යන්න පුළුවන් දුර වෙනස් වෙනවා. 100 කියන කැපැසිටි එකේ බැටරි එක තියෙන Tesla Model S කා එකක් ෆුල් චාර්ජ් කරපුවාම කිලෝමීටර් 530ක් පමණ දුරක් යන්න පුළුවන්. මේක ගොඩක් හොඳ බැටරි කැපැසිටි එකක්. ඒ වගේම Tesla Model S 70 කියන මොඩල් එකේ ෆුල් චාර්ජ් කරපුවාම ගමන් කරන්න පුළුවන් කිලෝමීටර් 350ක් පමණ. Right, මෙතනින් එහාට මේ වීඩියෝ එකේ අපි ඔයාලත් එක්ක කතා කරන්නේ Tesla Model S 100 කියන කාර් එක ගැන. මොකද 70, 85 මේ කාර් දෙකේම තියෙන ඔප්ෂන් සියල්ලම මේ 100 කියන කාර් එකේ. එහෙම නැත්නම් Tesla Model S කාර් එකේ ඇවිල්ලා තියෙන සියලුම ෆීචර්ස් මේ 100 කියන කාර් එකේ ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි මෙතනින් එහාට ඔයාලත් එක්ක ෆීචර්ස් කතා කරනවා Tesla Model S 100 කාර් එක ගැන. එතකොට මේ කාර් එක සාමාන්‍ය ගෙදරක චාර්ජ් කරනවා නම් විශාල කාලයක් යනවා. පැය 24ක වගේ කාලයක් යනවා. හැබැයි මේකට හොඳ උත්තරයක් Tesla සමාගම දීලා තියෙනවා. එයාලා හඳුන්වලා දීලා තියෙනවා කමාන්ඩෝ සොකට් කියලා. අපි විලඳපොලේ ගන්න තියෙන කමාන්ඩෝ සොකට් එකට භාවිතා කරන චාර්ජර් එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ චාර්ජර් එකෙන් පැය 7ක් වගේ කාලයකදී, පැය 7ක් හෝ 8ක් වගේ කාලයකදී මේ Tesla Model S P100D කියන කාර් එක ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම චාර්ජින් ස්ටේෂන් එකකදී අපිට මේක පැය භාගයකදී බැටරි එකෙන් 80%ක් පමණ චාර්ජ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කායක හඳුන්වා දුන්න ඇමරිකාව වගේ රටකදී පැය භාගයක් ඉන්න ඕනේ මේක චාර්ජ් කරගන්න. චාර්ජින් ස්ටේෂන් වල තියෙනවා රොබෝ ආම් එකක් ඇවිල්ලා ඒකේ තියෙන බැහැපු බැටරිය ගලවලා ෆුල් චාර්ජ් කරපු බැටරියක් හයි කරන සිස්ටම් එකක් ඇමරිකාව වගේ රටවල හඳුන්වලා දීලා තියෙනවා. එතකොට යන්නේ තප්පර 90ක් විතර තමයි මේ බැටරිය එක ගලවලා නැවත රිප්ලේස් කරන්න තප්පර 90ක කාලයක් පමණ තමයි යන්නේ. කාර් ගැන කතා කරනකොට මීළඟට වැදගත්ම දේ තමයි ඒකේ තියෙන එන්ජින් එක. හැබැයි Tesla Model S කාර් එකේ එන්ජින් එකක් බලන්න අපි බොනට් එක ඇරියොත් අපිට කිසිම දෙයක් එතනදි දකින්න හම්බෙන්නේ නැහැ. එතනත් ඩිකිය වගේම බඩු දාගෙන යන්න පුළුවන් හොඳ ස්පේස් එකක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. මේක Tesla කම්පැනි එක හඳුන්වන්නේ ෆ්‍රන්ක් එක කියලා. රයිට්, අපි Tesla Model S කාර් එකේ ඉන්ටීරියර් ඩිසයින් ගැන කතා කරන්න හේතුව මොකද අනිත් කාර්ස් එක බලද්දී Tesla Model S කාර් එකේ ඉන්ටීරියර් ඩිසයින් එක ගොඩක්ම වෙනස්. අපි දන්න සාමාන්‍ය කාර් එකකට ඇතුල් වුණොත් ඔයාලට දැක ගන්න පුළුවන් ස්විචස් ගොඩක් තියෙනවා. ලයිට් කන්ට්‍රෝලර්ස්, AC කන්ට්‍රෝලර්ස්, ඒ වගේ ස්විචස් ගොඩක් තියෙනවා. හැබැයි Tesla Model S කාර් එකේ අපිට දැක ගන්න පුළුවන් බටන්ස් දෙකයි තියෙන්නේ. එකක් තමයි, එක බටන් එකක් තමයි ග්ලව් බොක්ස් එක ඕපන් කරන බටන් එක. අනිත් එක ඩබල් සිග්නල් පාවිච්චි කිරීම සඳහා භාවිතා කරන බටන් එක. එතකොට අනිත් සියලුම
ඔප්ෂන්ස් මේකේ කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ අඟල් 17ක ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකකින් තමයි සියලුම දේවල් කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. රිවර්ස් කැමරා එක, මීඩියා ප්ලේ එක, නෙවිගේෂන්, ඒ වගේම අන්තර්ජාලය හා සම්බන්ධ මේ හැකියාව, මේ සියලුම දේවල් මේ ඩිස්ප්ලේ එක තුළ අන්තර්ගතයි. මේ කායකේ තියෙන විශේෂම දේ තමයි මේක ස්මාර්ට් කා එකක්. එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් මේක හැම තිස්සෙම 3G තාක්ෂණය ඔස්සේ Tesla කම්පැනියත් එක්ක සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් ෆෝන් එකක් අප්ඩේට් කරනවා වගේ කා එක 3G තාක්ෂණය ඔස්සේ Tesla කම්පැනිය හඳුන්වා දීලා තියෙන අලුත් ෆීචර්ස්, මේ කාර් එකට අදාළ අලුත් ෆීචර්ස් අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ තියෙන විශේෂත්වය තමයි අපි දන්න අනිත් වාහන, අනිත් cars අප්ඩේට් කරගන්න ඕන නම්, එහෙම නැත්නම් මොනහරි දෙයක් එකතු කරගන්න ඕන නම් ඒකට වෙනමම ඩිවයිස් එකක් මේ කාර් එකට ඇතුළත් කරන්න ඕනේ. හැබැයි මේ කා එක ෆුල් ඉලෙක්ට්‍රික් කා එකක්, සොෆ්ට්වෙයාර් එකකින් දුවන කා එකක් නිසා Tesla කම්පැනියෙන් ලබා දෙන අප්ඩේට් එකේ අලුත්ම ෆීචර්ස් අපිට ඩිවයිස් එකක් ඇතුළත් කිරීමකින් තොරව මේ කාර් එකට ඇතුළත් කරන්න පුළුවන්. මේකේ තවත් තියෙන ආකර්ෂණීය දෙයක් තමයි සස්පෙන්ෂන් වලින් මේ කා එක අඟල් කීපයක් අපිට එසවීමේ හැකියාව තියෙනවා. මේක නිසා ගොඩක් යටති වදින තැන් වලින්, සාමාන්‍ය කාර් යන්න බැරි තැන් වලින් මේකට ගමන් කිරීමේ හැකියාව ඒ පහසුකම ලබා දීලා තියෙනවා. මේක ලංකාව වගේ මාර්ග පද්ධතියක් තියෙන රටකට ඉතාමත් හොඳ ගුණාංගයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම Tesla Model S කා එකේ 7 දෙනෙකුට පහසුවෙන්ම ගමන් කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය කා එක වගේ සීට්ස් පහක් තියෙනවා. ඊට අමතරව ඩිකි එකේ rear face child seats දෙකක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම මේ කාර් එකේ හෙඩ්ලයිට්ස් ගැන කතා කරොත් දැන් තියෙන ගොඩක් හොඳ high performance තියෙන කාර් වල වගේම LED projection light තමයි දකින්න පුළුවන්. ඒ වගේම daytime light ද අපිට මේ කා එකෙත් දකින්න පුළුවන්. ඒ වගේම මේ කා එකෙත් steering wheel එක කපන දෙසටම හැරෙන lights දෙකකුත් අන්තර්ගත කරලා තියෙනවා. මේකේ ටයර් සයිස් එක කතා කරොත් අඟල් 21 වගේ විශාල ප්‍රමාණයේ ටයර් සයිස් එකක් තමයි තියෙන්නේ. අපිට මේ ටයර් සයිස් එක SUV වගේ වාහනවල තමයි දකින්න පුළුවන්. ඉතින් මේ ටයර් සයිස් එක මේ වාහනේ තිබීම අපිට වේගෙන් ගමන් කරද්දී ඉතාම හොඳ ආරක්ෂාවක් ගෙන දෙන ඔප්ෂන් එකක් විදිහට දකින්න පුළුවන්. Tesla Model S cars දැන්ට ලංකාවේ රිපයර් කරන තැන් දකින්න පුළුවන්. ඒ වගේම parts ගෙන්නන තැන් තියෙනවා. වොරන්ටි දෙන තැන් තියෙනවා. ඒක නිසා දැන් මේක ලංකාවේ ප්‍රචලිත වෙමින් පවතින පර්ස් එකටත් හොඳ වාහනයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ කා එකේ එන්ජින් එකක් නැති නිසා, ගියර් බොක්ස් එකක් නැති නිසා මේක රිපයර් කරන්න යන වියදම වගේම සර්විසින් වලට යන වියදම, ඔයිල් මාරු කරන්න යන වියදම, මේ සියල්ලම අපිට ඉතුරුවක් විදිහට දකින්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේ වගේ ඉලෙක්ට්‍රික් වාහනයකට යන්න අකමැති. මේකේ තියෙන රිපයර්ස්, ඒ වගේම මේකේ තියෙන පාර්ට්ස් වල ගණන්, මේ වගේ දේවල් නිසා මේ වගේ කා එකකට යන්න පෙළඹෙන ප්‍රවණතාවය අඩුයි. හැබැයි අපි පෞද්ගලිකව කතා කරා Tesla Model S වගේ කා එකක් යූස් කරන මහත්මයෙක් එක්ක. ඔහු පවසා සිටියේ අවුරුදු 5ක් ඔහු එක දිගට පාවිච්චි කරනවා මේ කා එක. හැබැයි තවමත් ඔහු කිසිම රිපයර් එකක් මේ කා එක සම්බන්ධයෙන් කරලා නැහැ කියලා. Tesla Model S කා එකේ මාකට් එක ගැන කතා කරොත් BMW, Audi, Benz ඒ වගේ මාකට් එකකට සමාන මාකට් එකක් යන්නේ. සාමාන්‍යයෙන් රීකන්ඩිෂන්, ඒ කියන්නේ යම්කිසි කිලෝමීටර් ප්‍රමාණයක් දුවපු Tesla Model S කා එකක් ලක්ෂ 170,000 to 190,000 වගේ මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම අලුත් බදුත් එක්ක බ්‍රෑන්ඩ් නිව් Tesla Model S කා එකක් ගෙන්නනවා නම් ලක්ෂ 300,000 වගේ මිලකට ඔබට ලංකාවේදී මේ කා එක මිලදී ගන්න පුළුවන්. ඔබත් මේ වගේ ලක්ෂරී වෙහිකල් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් Tesla Model S කා එක ගැනත් බලන්න, ගිහලා සේල් එකකට ගිහලා බලන්න, ඒකේ ෆීචර්ස් බලන්න. එතකොට ඔබේ අයිඩියා එක සමායට Tesla Model S කා එකක් වෙයි. මොකද හැම දෙයකින්ම ලාභයි, ප්‍රයස් එකට ලාභයි. ඒක නිසා ලස්සනක් තියෙනවා, ෆීචර්ස් හොඳයි. ඒක නිසා නැවත වරක් Tesla Model S කා එක බලන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. රයිට් යාළුවනේ, එහෙනම් අපි කතා කරේ Tesla Model S කා එක ගැන. මම හිතනවා ඔයාලට මේ කා එක ගැන යම්කිසි අවබෝධයක්, ඒ වගේම ආසාවක් ඇති වෙන්නට ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ කමෙන්ට් එක අපිට හොඳ, අපේ නරක දෙකම අපිට කියන්න. ඒ වගේම අපේ ගිරව YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් හැමෝටම ජය වේවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.